Primetime Sunrise Prouthi Prakashyai අයිබෝවන් සුබ දැස්සනක් හුදැස්සන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම රයිනි ෆ්‍රැන්සිස්කා අද ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත මෙරට තුන්වෙනි ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද විවෘත කෙරේ ජනාධිපති වර්ණීති රාජ්‍යදීපල අවභාවිතය සම්බන්ධ පැමිණෙන විමර්ශනයට ප්‍රමුඛතාව දෙමින් විගණකාධිපතිගෙන් විශේෂ චක්‍රලේඛයක් වසිබර කාලගුණය නොවැම්බර් මුල් සතිය දක්වා කාලගුණයෙන් අනාවැකි බ්‍රසීලය 2019 වොලිබෝල් ලෝක කුසලානය දිනා ගනී මෙරට තුන්වෙනි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද විවෘත වෙනවා ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පලාලි නගරයේ පිහිටා ඇතේම ජාත්‍යන්තර ගුවන් තොටුපළට යාපනයේ නගරයේ සිට ඇති දුර කිලෝමීටර් 20ක්. එහි ගුවන්පතේ කිලෝමීටර් 2.3කින් සමන්විතයි. අදියර 3ක් යටතේ ක්‍රියාත්මකෙහි ඉදිකිරීම සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 2250ක්. ඉන් රුපියල් මිලියන 1950ක රජයෙන් වැය කරද්දී ඉතිරි රුපියල් මිලියන 300ක මුදල හිමිවන්නේ ඉන්දීය ආධාර යටතේ. මේ හරහා උතුරු පළාතේ ජනතාවට ඍජුව ජාත්‍යන්තර ගුවන් ගමන් පහසුකම් සලසා ගත හැකි බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළා. ඒ අනුව ඉන්දියාවේ ප්‍රාදේශීය ගුවන් තොටුපළවල් වන චෙන්නයි, තිරුචි සහ කෝචි සිට යාපනයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඍජු ගුවන් ගමන් වාර ආරම්භ වනු ඇති. එම ගුවන් ගමන් මෙහෙවන්නේ ඉන්දියාවේ එයා ඉන්දියා සමාගමට අනුබද්ධිත අලියන්ස් එයා ගුවන් සමාගම විසින්. යාපනයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දෛනික ගුවන් මෙහෙයුම් ලබන නොවැම්බර් මාසයේ සිට ආරම්භ කෙරෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළා. ශ්‍රී ලංකා විගණන පරීක්ෂක සේවා සංගමයේ ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවමින් රාජ්‍ය විගණන සේවය පිළිබඳව අදහස් පළ කළා. මේ රටේ ප්‍රධානම ප්‍රශ්නේ තමයි දූෂණය වංචාව. වංචාවට දූෂණයට තිත තියන්න කියලා ඉවරලා මේගොල්ලෝ ජාතික විගණන පනත ක්‍රියාත්මක කරන්න කියලා ඉවරලා පටන් ගන්නවා. නමුත් අද වෙනකොට ජාතික විගණන පනත මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කරන්න අවශ්‍ය පසුබිම නිර්මාණය කරලා නැහැ. ඒකට ප්‍රධානම හේතුව තමයි ජාතික විගණන පනත ක්‍රියාත්මක වෙන්නේ 2018 අගෝස්තු 1 වෙනිදා ඉඳන්. ජාතික විගණන පනතේ පැහැදිලිවම කියනවා වගන්තියක් ජාතික විගණන පනත ක්‍රියාත්මක වන දින සිට මාස 3ක් ඇතුළත රාජ්‍ය විගණන සේවයේ පිහිටවලා දෙපාර්තමේන්තුවේ සේවා නියුක්ත විගණන පරීක්ෂකවරුන් සහ විගණන සේවයේ නිලධාරීන් ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයට අන්තර්ගහණය කළා මාස 3ක් ඇතුළත දිවුරුමක් දෙන්න ඕන. ඒ දිවුරුම දුන්නයින් පස්සේ තමයි දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ රාජ්‍ය විගණන සේවයේ නිලධාරීන් බවට පත් වෙන්නේ. නමුත් අද වෙනකොට දැන් මාස 3 ඉක්මලා විතරක් නෙමෙයි දැන් අවුරුද්දකුත් ඉක්මලා තියෙනවා. නමුත් මේ වෙනකන් රාජ්‍ය විගණන සේවය ස්ථාපිත කරලා නැහැ. එතකොට ඒකේ ප්‍රතිඵලය මොකක්ද? පහුගිය 2017 වර්ෂයේ වෙනකොට අපි විගණන කාර්යපති වාර්තාවලින් අනාවරණය කළා තියෙනවා බිලියන 36.75ක් තියෙනවා පාඩු අය කරගන්න. ඒවට වගකියන්න ඕනේ කවුද? මේ රටේ අමාත්‍යාංශ ලේකම්වරු දෙපාර්තමේන්තු ප්‍රධානි. ඒ කියන්නේ ගණන් දිවෙන නිලධාරී මේවට වගකියන්න ඕනේ. මේවා අධිභාර කිරීමේ බලතල මේ පනතේදී තියෙනවා. එතකොට මේ පනත ක්‍රියාත්මක කරන නිලධාරීන් නිෂ්ක්‍රීය කරන තරමට ඒගොල්ලන්ට පුළුවන් ඒ වගේ වසන් වෙලා ඉන්න. රාජ්‍ය විගණන සේවය ස්ථාපිත කරලා ජාතික විගණන පනත ක්‍රියාත්මක කරන තලයට ගේන වගකීතු පුද්ගලයා කවුද? ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ඒ පුද්ගලයාට තමයි අපි සහයෝගය දෙන්නේ. ජනාධිපතිවරයන්ට අදාළව සතියක් තුළ පැමිණිලි 673ක් ලැබී ඇතැයි ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළා. එහි කොමසාරිස් ජෙනරාල් සමන්ත්‍රී රත්නායක මහතා පැවසුවේ ඊයේ දිනය තුළ පමණක් පැමිණිලි 85ක් ලැබුණු බවයි. සමස්ත පැමිණිලි අතුරින් පැමිණිලි 650ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ලැබී තිබෙනවා. මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 6ක්. මැතිවරණයට අදාළව වාර්තා වූ සුළු පැමිණිලි සංඛ්‍යාව 17ක් බවද මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන්ශ්‍රී රත්නායක මහතා සඳහන් කළා. ඉදිරි ජනාධිපතිවරණයට අදාළව ෆෙඩරල් සංවිධානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 62ක්. තැපැල් ඡන්ද විමසීම් පැවැත්වෙන දින 4 තුළ ඡන්ද මධ්‍යස්ථාන අසල නිරීක්ෂකින් 1000ක් යෙදවීමට ෆෙඩරල් සංවිධානය සැලසුම් කර තිබෙනවා. මේ අතර ජනාධිපතිවරයන්ට අදාළව ජාතික මැතිවරණ කොමිසමට ලැබෙන පැමිණිලි විමර්ශනයට ප්‍රමුඛතාව දී කටයුතු කරන්නේයි විගණකාධිපතිවරයා සියලු විගණන නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ඒ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින්
විගණකාධිපති WPC වික්‍රමරත්න මහතා සඳහන් කළේ මැතිවරණ කොමිසම කළ ඉල්ලීමකට අනුව අදාළ චක්‍රලේඛය නිකුත් කළ බවයි. එවැනි පැමිණිලි අධීක්ෂණය සඳහා නියෝජ්‍ය විගණකාධිපතිවරයෙකු පත් කර ඇතැයිද ඔහු සඳහන් කළා. මේ අතර විගණකාධිපතිවරයා සඳහන් කළේ රාජ්‍ය ආයතනවල පත්වීම් ලබා දීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙමින් පවතින බවයි. ඒ පිළිබඳව විමර්ශනයක් ක්‍රියාත්මක බවද ඔහු සඳහන් කළා. අනන්‍යතාවය තහවුරු නොවන ආකාරයෙන් සැක කටයුතු ලෙස මාර්ගවල නවත යන වාහන සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් සිටින බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ එවැනි වාහනයන් හමු වුණහොත් පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය ඇතිව පූර්ණ පරීක්ෂා කිරීමක් සිදු කරන බවයි. එවැනි අපහසුතා වළක්වා ගැනීමට වාහනය නවතා තැබීමේදී පිටතට පෙනෙන අයුරින් දුරකථන අංකය සහ නම සටහන් කරන තබන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා යලිත් සිහිපත් කළා. පසුගිය කාලයේදී අපි නිරන්තරයෙන්ම දැනුවත් වෙලා වාහනයක් යම් තැනක දමා තබා යන්නේ නම් අවම තරමින් රියදුරුගේ දුරකථන අංකය පිටතට පෙනෙන ආකාරයට වාහනය තුළ පත්‍රිකාවක සටහන් කර තබා යන ලෙසට සැකකටයුතු ආකාරයට වාහනයක් තබා යන විට අපිට සිදුවෙනවා පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රියංශය නැත්නම් වෙනත් ආරක්ෂක අංශයක බෝම්බ නිෂ්ක්‍රියංශය ආදී යොදවලා අදාළ වාහනයේ සෑම කොටසක්ම ගලවලා ඉතා සියුම් පරීක්ෂා ලක් කිරීමට එලෙස ඉදිරියේදී ක්‍රියා කරන බවත් මේ අවස්ථාවේදී සඳහන් කරන්නට අවශ්‍යයි. ප්‍රදේශ රැසකට පවතින කඩින් කඩ වැසි සහිත කාලගුණ තත්වය නොවැම්බර් මස මුල් සතිය දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ ඉදිරි දින කිහිපයේ වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි. දිවයිනේ මේ දිනවල තියෙන්නේ අන්තර් මෝසන් තත්ත්වයක්. එතකොට එවැනි කාලයකදී බොහෝ විට උදේ කාලයේ පැහැදිලි ආසක් තිබිලා සවස් යාම වෙනකොට, ඒ කියන්නේ අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේදී දිවයිනේ වැසි හෝ කිකුළුන් සහිත වැසි බොහෝ ප්‍රදේශවල ඇති වෙන්න පුළුවන්. එතකොට මේ තත්ත්වයේ 19-20 වගේ දිනයන් වල තරමක වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. මේ තත්ත්වය අඩු වැඩි වෙමින් නොවැම්බර් මාසයේ මුල් සතිය දක්වාම මේ තත්ත්වය පවතින බව තමයි අපිට පැහැදිලිව කියන්න තියෙන්නේ. මේ වැසි ඉතාම කෙටි කාල පරිච්ඡේදයක් තුළ තමයි ඇති වෙන්නේ. සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙනවා මධ්‍යම සබරගම තුරුමැද පස්නාහිර වයඹ දකුණු වගේ පළාත්වල තරමක තද වැසි, ඒ කියන්නේ මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතනයක් පවතී කියලා අපිට කියන්න පුළුවන්. මේ වැසි සමග අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම ජනතාවට අපි මතක් කරන්නේ මේ අකුණු අනතුරු වලින් සිදුවන හානි වළක්ව ගන්න අවශ්‍ය ක්‍රියා මාර්ග. ඒ කියන්නේ වැස්ස පටන් ගන්න මොහොතකට පෙර හෝ විද්‍යුත් උපාංශ පේනු වලින් ගලවලා ඉවත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඊට අමතරව වැසි පවතින විට තනිකලා බිම්වල ගැවසෙන්න එපා. සාමාන්‍ය පිට්ටනිවල තේ දළු නෙලීම්, කුඹුරු වැඩ කිරීම, වෙල්යායවල ඉන්න එපා. ඊට අමතරව වෙරළ ආසන්නයේ ගැවසෙන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර ඊයේ මහනුවරට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග මහනුවර පේරාදෙණිය මාර්ගයේ කටුකැලේ ප්‍රදේශයේ පහත්බිම් රසක්ද ජලයෙන් යට වුණා. මේ හේතුවෙන් මහනුවර අවට දැඩි රථවාහන තදබදයක්ද දක්නට ලැබුණා. අප වාර්තාකරු පැවසුවේ පවතින අධික වර්ෂාවත් සමග ප්‍රදේශයේ කාණු පද්ධතිය අවහිර වීමෙන් මෙම ගංවතුර තත්ත්වය හටගෙන ඇති බවයි. කරූලගස්වැව ගලේවෙල ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග අකුණුසැර වැදීමෙන් නිවසක විදුලි උපකරණවලට හානි සිදු වී තිබුණු අයුරුයි මේ.